අයිබෝන් සුබ දවසක්. ඉතින් ජේප්‍රෝ චැනල් එකේ අලුත්ම වැඩසටහන තමයි අපි සංගීතය සම්බන්ධව අපි ජ්‍යොතිෂ වේදිය සම්බන්ධනොත් අපි පොඩි දැනුමක් ගන්න කියලා අපි පොඩි අදහසක් අපේ තිබ්බා. ඉතින් අපේ පාරම්පරික ජ්‍යොතිර්වේදී අපේ රුක්ෂාන් ජයසේකර ඉන්නවා. ඉතින් අපි බලමු දැන් මෙතෙන් පට මම කියන්නේ සතිය ගානේම අපේ කලාකරුවන් සම්බන්ධව මේ ලග්න පලාපල ලග්න වලට අනුව පලාපල කොහොමද විස්තරය වෙන්නේ, තමන්ගේ ජීවිතයට ගත යුතු දේවල් තියෙනවද, වෙනස්කම් අපේ ජීවිතේ කරගන්න ඕනද කියන ප්‍රශ්නත් එක්ක අපි මේ ජ්‍යොතිෂ සම්බන්ධ කරගෙන මේ වැඩසටහන අද පළවෙනිම අපි ඔයාලත් එක්ක බෙදා හදා ගන්නවා. ඉතින් ආයුබෝවන් රුක්ෂාන්. ආයුබෝවන්. ඉතින් අද අපේ වැඩසටහන වෙන්නේ ඉතින් කලාකරුවන්ට ජ්‍යොතිෂය පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොකක්ද තියෙනවද, දැනුමක් තියෙනවද සහ ඉදිරියේ බලන්නේ කොහොමද කියන එක ඒ සම්බන්ධව කරුණු ටිකක් තමයි කතා කරන්න අපි අද සූදානම් ඉන්නේ. ඉතින් මම හිතන්නේ අද මුලින්ම අපි ලග්න පලාපලෙම පටන් ගමු වැඩි. ඔව්. මෙහෙමයි, මම හිතන්නේ මේ වැඩසටහන බොහොම හොඳ වැඩසටහනක්. මොකද හේතුව මේ අන්තර්ජාලය හරහා විවිධ වැඩසටහන් යන වෙනස් මානයකින් වෙනස් විදියට දකින්න වැඩසටහනක් විදියට මම දකින්නේ. මොකද මේ මට යුත් කතා කරනකොට මම හිතුවා මේක මොනවා හරි වෙනසක් වෙයි කියන, මොකද අලුත් දෙයක් කරන්න උත්සාහ කරන channel එකක්නේ ඒකත් එක්ක. ඉතින් අපි ඉස්සෙල්ලා අපි කතා කරමු මේ මේෂ ලග්න හිමියන්ට. මේෂ ලග්න හිමියන්ට ඔබ විශේෂයෙන් මේ කලා කටයුතු කරන අයෙක් නම් ඒත් එක්කම කලාවට සම්බන්ධ අයෙක් නම් මෙම සතිය මේ බොහොම සුවිශේෂ සතියක්. ඒකට හේතුව මේ සතිය තුළ ඔබට යම් අවස්ථාවකදී ඔබගේ සංගීත සම්දර්ශන කටයුත්තකට වෙන්න පුළුවන්, කලා කටයුත්තකට සම්බන්ධ වැඩ කටයුතු කරන කෙනෙක් නම් යාන වාහන සම්බන්ධව නැත්නම් ගේදොර ඉඩකඩම් සම්බන්ධව ඔබගේ යම් යම් බලාපොරොත්තු ඇතිනේ ඔබට, ඒ බලාපොරොත්තු බොහොම සාර්ථක වෙන සතියක් පැහැදිලිවම. ඒ වගේම තමයි ඔබගේ රැකියා කටයුත්ත වගේම ඔබට මූල්‍යමය පැත්තෙන් මුදල්මය පැත්තෙන් බොහොම ශක්තිමත් සතියක් ලෙස මේ සතිය පේන්න තිබෙන. ශක්තිමත් කියන්නේ විශේෂයෙන්ම ඔබට මේ ඔබ යම් අවස්ථාවකදී අලුතෙන් මොනවා හරි යමක් ආරම්භ කරනවා නම්, කලාවට සම්බන්ධ යමක් ආරම්භ කරනවා නම් බොහොම සුබ සතියක් විදියට අපිට මේෂ ලග්න හිමියන්ට මෙම සතිය තුළ පේන්න තිබෙනවා. ඒ වගේම තමයි ඔබ තරමක් මෙම සතිය තුළ ප්‍රවේශම් වෙන්න ඕන කරුණු කාරණාවක් තිබෙනවා. ඒක තමයි ඔබ යම් අවස්ථාවක දුර බැහැරට යනවා නම්, අපි කියමුක උදාහරණයක් විදියට ඔබ ඉන්න තැනින් කිලෝමීටර් 20ක් 30ක් ඒ ප්‍රදේශයකට, එවැනි ප්‍රදේශයකට යනවා නම් ඔබ තරමක් සැලකිලිමත් වෙන්න, මොකද මේ ඔබට රියා අනතුරු ඒ වගේ දේවල් වෙන්න පුළුවන් නිසා එය යම් යම් ගැටලු සහගතයි. ඉතින් ඒ වගේම මෙම සතිය තුළ ඔබට මේෂ ලග්න හිමි ඔබට තරමක් තවත් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තියෙනවා. ඔබට යම් ආමාශගත රෝග තත්ත්වයන් තිබෙනවා නම් එවැනි රෝග තත්ත්වයන් වලදී තරමක් සැලකිලිමත් වෙන්න එක වඩාත් හොඳයි. ඉතින් රුක්ෂාන් මහත්තයා අපි විෂබල ලග්නයට යමු. ඔව්. වෘෂභ ලග්න හිමි ඔබට මෙම සතිය තුළ ඔබට සහෝදර සහෝදරියන් සමග වැඩ කටයුතු කිරීමේදී නැත්නම් සමාජීය වැඩ කටයුතු ද අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේ කලා කටයුතු වල සම්බන්ධ බොහෝ අය සමහර වෙලාවට සමාජ කටයුතු වලට සම්බන්ධ වෙන නිලසින්න පිළිමිලා වැඩි. ඔව්. අන්න එවැනි කටයුතු වල නියැලෙන අයට මෙම සතිය මේ බොහොම හොඳයි. හොඳයි කියලා කියන්නේ ඔතේ ඇත්තටම මේ ජනප්‍රියත්වයක් ලැබෙන සතිය. වෙන සතිය වෙන කාල සීමාවට වඩා ඒ වගේම තමයි මේ සතිය තුළ ඔබට මේ ඔබ ආගමික පැත්තෙන් මොනව හරි වැඩ කටයුතු කරනවා නම් ඒ කටයුතු වල බොහොම සුබයි. ඒ වගේම තමයි ඔබට ලැබීම් පැත්තෙන්, අපි මෙතන ලැබීම් කියලා ගන්නකොට එකක් තමයි මුදල්මය ලැබීම් වෙන්න පුළුවන්, සමාජ පිළිගැනීම වෙන්න පුළුවන්, ඒත් එක්කම රැකියාමය වශයෙන් ලැබීම් වෙන්න පුළුවන්, විවිධ ලැබීම් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ සතිය බොහොම සුබදායක සතියක් විදියට අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ලෙඩ රෝග සම්බන්ධයෙන් ඔබට පොඩ්ඩක් පරම්පරාගත රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වෙන. විශේෂයෙන්ම අපි පරම්පරාගත රෝග තත්ත්වයන් කියන්නේ අපිට මෙහෙම කියන්න පුළුවන්, සමහරවිට දියවැඩියා වැනි රෝග තත්ත්වයන් තිබෙනවා නම් අන්න ඒ අයෙක් තරමක් සැලකිලිමත් මේ සතිය ගෙවෙන එක තමයි වැඩිය සුබ. ඉතින් රුක්ෂාන් මහත්තයා අපි ඊළඟට මිතුන ලග්නයට බලමු.
මිතුන ලග්න හිමි ඔබට ඔබේ මේ මෙම සතිය තුළ මේ බොහොම වැදගත් මොකද මේ ලග්නාධිපති වෙන බුධ ග්‍රහය. ඉතින් මේ බුධ ග්‍රහයාගේ මේ ගහ ගමනකුත් මෙම සතිය තුළම සිදු වෙනවා. ඉතින් ඒක නිසා මේ ඇත්තටම බොහොම සුබදායකයි. මෙම සති සුබදායකයි කියන්නේ සාමාන්‍යයෙන් මේ බුද්දට හිමි ලග්නයක් වෙන මිතුන ලග්න හිමි ඔබ මේ බොහොම බුද්ධිමත් අනිවාර්යෙන්ම බුද්ධිමත් වගේම කලා කටයුතු වලට යම් සම්බන්ධයක් තිබෙන අයෙක් නම් කලා කටයුතු වලින් බොහොම ඉහළට යන්න පුළුවන් සතිය. අපි මෙතෙන්දී ඉහළට යනකොට යනවයි කියනකොට දැන් අපි කියමුකෝ යම් සංගීත ශේෂ්ත්‍රයේ නියල ඉන්නවයි කියලා. සංගීත ශේෂ්ත්‍රයේ තමන් මොනවා හරි කරන වැඩ කටයුත්තකට කාගෙන් හරි ලැබෙන උදව් උපකාර වැඩි වෙයි මේ සතිය තුළ. ඒ වගේම තමයි සමහර වෙලාවට වෙනදට වඩා සංගීත සම්දර්ශනවලට අවස්ථාවන් ලැබෙවි. සමහර වෙලාවට මේ තම දැන් ශේෂ්ත්‍රය තුළ ඉන්න ඕනේ ප්‍රවීණීන් හඳුනාගෙන වැඩ කටයුතු කරලා තමන්ට යම් දැනුමක්. දැන් ඕනම කෙනෙකුට ජීවිතයේ අත්දැකීම් කියන එක අතිශය වැදගත්නේ. ඉතින් අන්න ඒ අත්දැකීම් බහුල වැඩි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් සතියක් ලෙස මේ සතිය පේන්න තියෙනවා. ලෙඩරෝග සම්බන්ධයෙන් ඒත් එක්කම දැන් මේ අපි ගන්නකොට ලෙඩ රෝග සම්බන්ධව ගත්තට පස්සේ මෙම සතිය තුළ එතරම් ගැටලු තත්ත්වයක් නැහැ. අපි යම් සාමාන්‍ය ප්‍රමාණයට දැන් අපි කියමුකෝ යම් ගිය සතිය තුළ නැත්නම් පහුගිය කාල සීමාව තුළ යම් යම් ඕනම කෙනෙකුට ජීවිතයේ යම් සුළු රෝග තත්ත්වයන් තියෙනවනේ. අපි ඒක පිළිගන්නවා. නමුත් මෙම සතිය තුළ එහෙම බරපතල රෝග තත්ත්වයන් කිසිසේත්ම මේ මිතුන ලග්න හිමි ඔබට නැහැ. ඉතින් රුක්ෂන් මහත්තයා අපි ඊළඟට යමු කටක ලග්න හිමියන්ට අපි කලාකරුවන්ට කොහොමද මේ සතිය කියලා. ඔව්. කටක ලග්න හිමි ඔබට මෙම සතිය අතිශය වැදගත්. එයට හේතුවක් තියෙනවා. මේ ඔබගේ ලග්නාධිපති වෙන්නේ සඳු ග්‍රහය. ඉතින් ඒ සඳු ග්‍රහය අපි ඔය කලා කටයුතු ගැන කියනකොට සඳු ග්‍රහය බොහොම අතිශය වැදගත් වෙනවා. කලා කටයුතු වලදී සඳු සහ සිකුරු කියන ග්‍රහයන්. ඉතින් මෙතෙන්දී මේ දවස් කීපය නැත්නම් මෙම සතිය තුළ මේ සඳුගේ ගමන අනුව මේ කලාකරුවන්ට බොහොම සුබදායක සතියක්. හැබැයි තරමක් ප්‍රවේශම් වෙන්න ඕන. අපි කියමුකෝ මේ යම් දුරපලාතකට ගිහිල්ලා මොනවා හරි අවස්ථාවකදී අපි කියමුකෝ වතුර සම්බන්ධ ජලය සම්බන්ධ යම් යම් කරුණු කාරණා. දැන් උදාහරණයක් විදිහට කීප දෙනෙක් ගියාට පස්සේ මොනවා හරි දෙයකදී මේ අපි විනෝදයේ පැත්ත බලන ඕනේ ගොඩක්. පිලිස අන්න එතෙන්දී ටිකක් සැලකිලිමත් වෙන්න ඕන ජලාශ සම්බන්ධව. ඒත් එක්කම සමහර වෙලාවන්ට තමන් යම් වෙලාවක වැඩ කටයුතු කරන තැන නැත්නම් බාත්รูම් එකේ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවල ඉස්සල වැටෙන්න පුළුවන්. අන්න ඒ වගේව තරම සැලකිලිමත් වෙන. ඒ වගේම තමයි මේ සතිය තුළ මේ රියදාවණය කරන ඔබ විශේෂයෙන්ම කලාවට කලා කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. රාත්‍රී කාලයේදී විශේෂයෙන්ම මේ අඟහරුවාදා දිනත් බ්‍රහස්පතින්දා දිනත් රාත්‍රී කාලයේදී මේ රියදාවණය කිරීමේදී බොහෝම ප්‍රවේශම් වෙන්න ඒක අතිශය වැදගත්. පොඩ්ඩක් මෙම සතිය මෙම දවස් දෙක ටිකක් අසුබ තත්ත්වයක් පේන්න තිබෙනවා. ඒ වගේම තමයි ලෙඩ රෝග සම්බන්ධව ගත්තට පස්සේ මෙම සතිය බොහොම සුබදායකයි. ලෙඩ රෝග එහෙම ගැටලු ඇති වෙන සතියක් නෙවෙයි. සෙම් ආශ්‍රිත යම් රෝග තත්ත්වයන් උත්සන්න වෙන්න පුළුවන්. ඒ හැරෙනකොට ලොකු ගැටලු තත්ත්වයක් මෙම සතිය තුළ පැහැදිලිවම පේන්නට නැහැ. ඉතින් රුක්ෂන් මහත්තයා දැන් මට දැනගන්න ඕනේ දැන් අපි ලග්න හතරක් කතා කරලා ඉවරයි. තවත් අපි ඉතිරි අටත් අපි කතා කරමු. ජ්‍යොතිෂ්‍ය සම්බන්ධව කලාකරුවන්ට ගන්න කියන්නේ මේ සම්බන්ධ මේ විෂය. මේ විෂය ඇත්තටම කලාකරුවන් කියන මේ කොට්ටාෂයට ගොඩක් වැදගත්ද මේ තමන්ගේ ජීවිතයේ හරි මගට හෝ වැරදි මගට හෝ කලින් ජීවිතය ගැන දැනගන්න ලොකු පාරක් කපනවාද මේ ජ්‍යොතිෂ්‍ය කියන විෂය? ඔව් පැහැදිලිවම. ඒකට හේතුවක් තියෙනවා. මේ කලාව සම්බන්ධ වෙන්නේ එක පැත්තකින් මේ සිකුරු ග්‍රහයාට. අපි දැන් ওই ජ්‍යොතිෂයේදී අපි මේ කේන්දර බලන්නේ හැම දෙයක්ම කරන්නේ මේ ගියාත්මේ කරන ලද පින් සහ පව් නැත්නම් කුසලයන් සහ අකුසලයන් ගැන සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නේ. ඉතින් මේ කතා කරනකොට අපි ওই ග්‍රහ වෙනම දෙනෙක් ගැන කතා කරනවා. ওই යම් යම් සිද්ධිදාමයන් වෙනකොට අපට ඔතෙන්දී ওই ග්‍රහයින් දෙදෙනෙක් මේ අවස්ථාවේදී වැදගත්. දෙන්නේ තුන් දෙනෙක්. එකක් තමයි බුධ ග්‍රහය. ඒත් එක්කම සිකුරු ග්‍රහය සහ මේ චන්ද්‍රය නැත්නම් සඳු ග්‍රහය. ඉතින් මේ සඳු ග්‍රහය සහ මේ සිකුරු ග්‍රහය බොහෝම වැදගත් මේ අපි කතා කරන කරුණු කාරණාවේදී. ඒකට හේතුව මේ කලාවට අධිපති වෙන්නේ මෙන්න මේ සිකුරු.
මේ යම් කෙනෙක්ගේ දැන් අපි උදාහරණයක් විදිහට ඔය මේ එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගත්තොත් එහෙම ඒත් එක්කම විජය කුමාරතුංග මහත්මයා ගත්තොත් එහෙම මේ කලාවට සම්බන්ධව අපි මේ දැවැන්ත චරිත ගැන කතා කරන්නේ. ඒ දැවැන්ත චරිත ගත්තොත් එහෙම ඔවුන්ගේ පැහැදිලිව මේ සිකුරු ග්‍රහය සහ මේ සඳුගේ යම් බලවත්භාවයක් පේන්න තියෙනවා. ඉතින් ඒක නිසා අපි මෙතෙන්දි කියන්න ඕන මේ අපි ජූඩ්ගේ බැලුවා ජූඩ්ගෙත් එහෙම දෙයක් ඇති. මොකද හේතුව මේ කලාවට සම්බන්ධව කිසි කෙනෙකුට ඉහළට යන්න බැහැ මෙවැනි තත්ත්වයක් නැත්නම්. ඉතින් ඒක නිසා මේ කලා කටයුතු කරන හැම සෑම කෙනෙකුටම මේ කේන්ද්‍ර යම් කෙනෙක් ගමනක් යනව නම් කේන්ද්‍ර සටහන හෝ දැන් මෙතන අපි මේ අවස්ථාව මේ කතා කරන හැම කරුණු කාරණාවක්ම අපි කතා කරන්නේ කුසල් සහ අකුසල් පදනම් කරගෙන. ඉතින් අපි දැනගන්න ඕන අපේ ඉදිරියේදී අපි කියමුක උදාහරණයක් අපි ගමනක් යනව නම් අපට ඉදිරියේදී මොනවා හරි බාධකයක් වෙන්න තියෙනවා නම් අපි ඒ බාධකේ කලින් දැනගන්න එක හොඳයි. දැනගෙන අපි මේක කරන්න හොඳද නැද්ද? ඉතින් අපිට ඒක අපිට තේරෙනවා යම් ගැටලුවක් එනවා කියලා. ඉතින් අපි ඒක සමහරලාවට පැයකට දෙකකට කල් දාන්න පුළුවන්. සමහරට ඊට ඉස්සර වෙන්න පුළුවන්. නැතුව මේකින්ද මේ නවත්තනවා කියන එක ඒක වැරදි මතයක්. ඉතින් ඒක නිසා කලාවේදී ඔක ගොඩක් වැදගත්. මොකද සාමාන්‍ය කලාකාරීන් විදියට බොහෝ පිරිසක් මේ නිවස තුල වැඩ කටයුතු කරනවා අඩුයි. වැඩි පිරිසක් එලිමහනේ. ඉතින් ඒකින්ද ඔවුන් නිතරම මේ සමාජයත් එක්ක ගැටෙන්නේ. ඒත් එක්කම තමයි අනිත් එක තමයි සමාජයේ විවිධ වැඩ කටයුතු වලදී ඔවුන්ට දායක වෙන්න අවස්ථාවන් ලැබෙනවා. ඉතින් ඔතන ඔය ඕවත් එක විවිධ හැලහැප්පීම් මතනේ ජීවිතේ ගෙවෙන්නේ. අපිට මේ පේන සුන්දර ජීවිතයට වැඩිය ගොඩාක් හාත්පසින්ම වෙනස්. ඉතින් අපි කියමු සංගීත ජීවිතය ගත්තොත් එහෙම යම් කෙනෙකුට සංගීතයක් එකදී පේන්නේ පිරිසක් ඇවිල්ලා ගායක ගායිකාවන් එන්න පුළුවන් සින්දු කියලා යන එක විතරයි. නමුත් ඒක පිටිපස්සේ ලොකු වෙනසක් වෙනවා. ලොකු කැපකිරීමක් කරනවා. ඉතින් අපි ඒ කැප ඒ අන්නේ ඒ වගේ අවස්ථාවකදී මොකද්ද අපි හරියට කලමනාකරණය කරගන්න බොහොම පහසුයි. මේ ජ්‍යොතිෂය. ඉතින් මං අහන රුක්ෂන් දැන් මෙහෙම ඇත්තරම දැන් ඔබතුමාගේ දැනුමත් එක්ක මේ ඉන්න මේ ලංකාවේ දැන් මං හිතන්නේ බෑන්ඩ්ස් තියෙනවා මං හිතන්නේ 1000කට 2000කට ආසන්න ඒටත් වැඩි වෙන්න පුළුවන්. හරියටම තාම ගණන් කරලා ඉවර කරන්න බෑ. ඔය සියන සියලුම සංගීත කණ්ඩායම් ජ්‍යොතිෂය කියන දේ අනුගමනය කරනවද? ඇත්තරම එහෙම දක්ත කොහෙත් දත්ත වාර්තාහයම කොහෙද තියෙනවද මේ මෙයාලා මේ සම්බන්ධවත් දැනුම ගන්නවා කියලා? ඔව් පැහැදිලිවම දැන් අපි මොන කලා කටයුත්තක් අපි මුලදී හොඳ අපි කියමුකෝ අලුත් දෙයක් ආරම්භ කරනවා කියලා. අලුත් දෙයක් ආරම්භ කරන දැන් අපි කියමුකෝ උදාහරණයක් විදිහට මේ පසුගිය කාල සීමාවකට කැසට් පීස් එකක්. කැසට් එකක් අවුට් කරනකොට සුබ නැකතක් බල්ල තමයි කරන්නේ. ලංකාවේ ප්‍රබල කැසට් ආයතන තිබුණානේ. ඒ වගේම තමයි දැන් මේ ඊට වැඩිය හාත්පසින් වෙනස් වෙලා තියෙනවා YouTube එක සම්බන්ධව. දැන් ඔබ දැකලා තියෙනවා බොහෝ දුරට YouTube එකේ හවසට තමයි වීඩියෝ අපිට දකින්න පුළුවන්. උදේට වඩා. ඉතින් මේ හවසට යම් කෙනෙක් වීඩියෝ එකක් ඒ බලන්නේ ඒ අවස්ථාවන් අනුව ඇත්තටම ජ්‍යොතිෂයට අනුව බොහොම සුබදායක වෙලාවන් තියෙන සමහර වෙලාවන්වල කලාවට සම්බන්ධ දේවල් හවසට. දැන් අපි දැකලා තියෙනෝනේ මේ සමහර සංගීත දැන් බලන්න ලංකාවේ බොහෝ සංගීත කණ්ඩායම් තියෙන සයන්ෙන් පටන් ගන්නේ. දැන් සරිගම පදනිස කියන ස්වර හත එනකොට සයන්ෙන් පටන් ගන්න සංගීත කණ්ඩායම් තමයි තියෙන. අපි උදාහරණයක් ගත්තොත් එම සන්ෆ්ලවර් සකුරා රේන්ජ් සනීදප ඒ කියන්නේ ඉහළටම ගියපු සංගීත කණ්ඩායම් ගත්තොත් එහෙම බොහෝ ඒ කියන්නේ මම හිතන විදිහට 80% විතර සයන්නේ පටන් ගන්න. මොකද ඒක නිසා ඉතින් ඔතෙන්දී අපට අර ඒ කරුණු කාරණාවත් එක්ක අපට බොහෝම ඔතන සම්බන්ධයක් තියෙනවායි කියන එක පේනවා. ඉතින් අනිවාර්යයෙන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙමු ඒ සයන්නේ පටන් ගන්න අයන්නේ මයන්නේ කියලා එහෙම නැහැ. ඉතින් අපි හෝඩියෙන් පටන් සියලු දේවල් බලමු නේද මේ ඉදිරියේදී කොහොමද ජ්‍යොතිෂ වේදයට අනුව ඒ සියලු දේවල් වෙනස් වෙන්නේ කියලා. ඉතින් අපි රුක්ෂාන් මහත්තයා අපි ඊළඟට අපි යමු සිංහලග්නෙට. සිංහලග්න හිමි ඔබට මෙම සතිය තුල කලමනාකරණය කරගන්න එක තරමක් අපහසු වේවි විශේෂයෙන්ම කලා කටයුතු කරන අයෙක් නම්. මොකද හේතුව මේ රවි ග්‍රහය තමයි මේ සිංහ ලග්නයේට මේ ලග්නාධිපති වෙන්නේ. ඉතින් මේ රවි ග්‍රහය මේ කාල සීමාව තුළ මේ ගමන් කරන විලාසය බැලුවට පස්සේ තරමක් මේ අසුබදායක සතියක්. ඉතින් ඒක නිසා සිංහ ලග්න හිමි ඔබ අසුබදායක සතියක් කියන්නේ මෙය හිතවට්ට ගන්න නෙවෙයි මෙතෙන්දී අවශ්‍ය. හරියට Taman කලමනාකරණය කරගන්න විශේෂයෙන්ම අගහරුවාද දවසත් බදාද දවසත් සිකුරාද දවස සහ සෙනසුරාද දවසවල යම් අවස්ථාවක ඔබගේ රැකියා කටයුත්තකට යනවනම් කලා කටයුත්තකට එළියට යනවනම් එහෙම
ඔබ මේ ඔබට මුදල් මේ පැත්තෙන් යම් අගහිඟකම් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබට යම් දැන් අපට දවස තුළ කටයුතු කරනකොට බොහෝ අයගේ උපදෙස් වුමනා වෙනවා, ඒත් එක්කම උදව් උපකාර වුමනා. ඉතින් මේ සතිය තුළ ඔබට තරමක් උදව් උපකාර අඩු සතියක්. ඉතින් එතෙන්දී ඔබ දැනගන්න ඕන මෙම සතිය තුළ මේ උදව් උපකාර නෑ කියලා ඉවරලා ඒ ගමන නොගිහින් ඉන්න එක නෙවෙයි. ඊට වැඩිය හිත ශක්තිමත් කරගෙන ඒ අභියෝගයට මුහුණ දෙන්න සිත සකස ගන්න එක. ඉතින් ඒක හින්දා ඒ වගේම තමයි දැන් ලෙඩ රෝග සම්බන්ධව ගත්තට පස්සේ මෙම සතිය තුළ තරමක් ස්ට්‍රෙස් එකක් කියන්නේ මානසික ආතතිය වැඩි සතියක්. ඉතින් අපි අර ඉස්තෙල්ල කියන කරුණු කාරණා දෙක එක බොහොම සම්බන්ධයක් තියෙනවා. මොකද මුදල් මේ පැත්තෙන් ගැටලු ආවට පස්සේ ඕනම කෙනෙකුට ඒක ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ සතිය තුළ ලෙඩ රෝග කියන බරපතල තමන්ට ශාරීරිකම වශයෙන් ලෙඩ රෝග ඇති වෙන්නේ නැහැ. නමුත් මානසික වශයෙන් යම් බලපෑමක් ඇති කරන සතිය. ඉතින් රුක්ෂල් මහත්, අපි ඊළඟට යමු කන්‍යා ලග්න හිමියන්ට අපේ කලාකරුවන්ට කොහොමද වාතාවරණය දෙන්නේ කියලා. කන්‍යා ලග්න හිමිය, ඔබට මෙම සතිය මේ අර මිතුන ලග්න හිමියන්ට වගේම සුවිශේෂ සතියක්. ඒකට හේතුව ඔබගේ ලග්නාධිපතිගේ ගමනක් සිදු වෙනවා මේ මැද භාගයේ කාල සීමාව තුළ, මෙම සතියේ මැද. ඉතින් ඒක නිසා මේ ඔබට බොහොම වැදගත් කියන්නේ බොහොම සුබයි. ඇත්තටම මේ කන්‍යා ලග්න හිමිගේ යෝගකාරකය වෙන්නේ සිකුරු ග්‍රහය. අර මම ඉස්සෙල්ලා කිව්ව විදිහට කලාවට සම්බන්ධව. ඉතින් ඒක නිසා මේ සිකුරු ග්‍රහයත් මේ බුධ ග්‍රහයාගේ පිහිටීමත් එක්ක ගත්තට පස්සේ කලා අලුතෙන් යම් කලා කටයුත්තක් ආරම්භ කරනවා නම්, අපි කියමුකෝ උදාහරණයක් විදිහට ඔන්න අලුතෙන් බෑන්ඩ් එකක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා පිරිසකට එකතු වෙලා. ඉතින් අන්න ඒ එතෙන්දී අන්න ඒකට බොහොම සුබදායකයි. පැහැදිලිවම මෙම සතිය තුළ යම් දෙයක් ආරම්භ කරොත් කන්‍යා ලග්න හිමියෙන් තමන්ට හිනි පෙත්තටම යන්න පුළුවන්, ඉහළටම යන්න පුළුවන් සතිය. ඒ වගේම තමයි දැන් යම් කෙනෙක් අපි කියමුකෝ කලාවට සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා මොනවා හරි කටයුත්තකට. දැන් උදාහරණයක් මේ අලුත් තියෙන මේ සෝෂල් මීඩියා වල මොනවා හරි දෙයකට අලුතෙන් YouTube channel එකක් හදන්න ඉන්න. අන්න ඒ කෙනාට බොහොම සුබදායක සතියක්. ඒ වගේම තමයි ලෙඩ රෝග සම්බන්ධව ගත්තට පස්සේ ලෙඩ රෝග සම්බන්ධව මෙම සතිය තරමක් සැලකිලිමත් වෙන්න ඕන. එකක් තමයි අපි අනතුරු සම්බන්ධව මේ අනතුරු කතා කරනකොට මෙතෙන්දි මේ රියා අනතුරු නෙවෙයි. දැන් අපි කියමුකෝ ගිනි අනතුරු. ඒ වගේම තමයි අපි කියමුකෝ තමන් ඉන්න තැන මොනවා හරි තමන්ගේ අතපසු වීම නිසා සිදුවෙන අනතුරු. සමහරවිට අපි කියමුකෝ මොනවා හරි ගින්දරක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයකට තමන්ගේ අතපසු වීමක් නිසා. දැන් උදාහරණයක් ඔතෙන්දී අපි රෑ කාලේ ගත්තොත් එහෙම සමහරලාවට මොනවා හරි ෂෝට් එකක්, කරන්ට් ෂෝට් එකක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලදී ගැටලු ඇති වෙනවා. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න මේ සතිය තුළ. ලෙඩ රෝග සම්බන්ධව ගත්තට පස්සේ ලොකු ගැටලු තත්ත්වයක් නැහැ. අර මම කියපු අනතුරු තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වෙන එක බොහොම හොඳයි. එහෙනම් රුෂන් මාතාව තුලා ලග්න හිමියන්ට අපි බලමු මේ සතිය කොහොමද කියලා. තුලා ලග්න හිමිය, ඔබට මේ ලග්නාධිපති වෙන්නේ සිකුරු ග්‍රහය. ඉතින් ඔන්න අපි අර කතා කරපු අය කලාවට සම්බන්ධ අයට මේ ලග්න බොහොම වැදගත් වෙනවා. මොකද හේතුව සාමාන්‍ය තුලා ලග්න හිමියයි බොහොම අහිංසකයි. කෙනෙකුට යම් බලපෑමක් එල්ල කරන්න උත්සාහ කරන අය නෙවෙයි. ඉතින් ඒක නිසා මේ තුලා ලග්න හිමිය ඔබට මෙම සතිය තුළ තමන්ගේ ගමන හිමියට යන්න පුළුවන්. යම් දෙයක් මේ ආරම්භ කරගෙන තිබිච්ච මේ සතිය යම් අලුතෙන් දෙයක් ආරම්භ කරන්න සුබ වෙන්නේ නැහැ ඇත්තටම. හැබැයි යම් දෙයක් ආරම්භ කරලා තියෙනවා නම් එහෙම ඒ ආරම්භ කරන දේ සාර්ථකව ඉදිරියට කරගෙන යන්න පුළුවන්. වැඩි දියුණු කරගන්න පුළුවන්. අපි කියමුකෝ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම තමන් අලුතෙන් මොනවා හරි කලාව සම්බන්ධව යම් දෙයක් ආරම්භ කරනවා. ඒ කරන දේ සඳුද දවසක නැත්නම් බදාද නැත්නම් සිකුරාද දවසක වගේ ආරම්භ කරනවා නම් අන්න ඒට තරමක් හොඳයි. නමුත් වැඩිපුරම හොඳයි යම් දෙයක් ඩිවලොප් කරනවා නම්, වැඩි දියුණු කරනවා නම් ওই දවස් තුන යොදා ගන්න එක අලුතෙන් දෙයක් ආරම්භ කරනවට වඩා. ඒ වගේම තමයි ලෙඩ රෝග සම්බන්ධව ගත්තට පස්සේ මේ සතිය තුළ සෙම් ආශ්‍රිත යම් රෝග තත්ත්වයන්, කොන්ද ආශ්‍රිත යම් රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තරමක් සැලකිලිමත් වෙන. දැන් අපි දන්නෝ මියුසික් ෆීල්ඩ් එකේ නැත්නම් මියුසික් සම්බන්ධ වෙන බොහෝ අයට තියෙන ගැටලුවක් තමයි උගුර සම්බන්ධයන් ගැටලු ඇති වෙන්න පුළුවන්. දැන් අපි කියමුකෝ යම් ගායකයෙකුට වෙන්න පුළුවන්. අන්න යම් එවැනි කෙනෙකුට මෙම සතිය තුළ ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ශල්‍ය කර්මයකට මුහුණ දෙන්න.
අන්න ඒක එච්චරම සුබ වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ ගැන බොහොම සැලකිලිමත් වෙන යම් වෙලාවක ශල්‍යකර්මකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙක් ඉන්නවනම් ඔබ බ්‍රහස්පතින්ද දවස, සිකුරාද දවස, සෙනසුරාද දවස යොදා ගන්න. ඒ හැරෙනකොට අනිත් දින කිහිපේ එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. වෘශ්චික ලග්න හිමි, ඔබට මෙම සතිය මේ සුවිශේෂ සතියක්. ඒට හේතුවක් තිබෙනවා. මෙම සතිය වෘශ්චික ලග්න හිමි ඔබට අපිට දැන් කලා අපි මෙතෙන්දි කතා කරන්නේ කලාව සම්බන්ධවනේ. ඉතින් මේ කලාව සම්බන්ධව කතා කරනකොට අපට අර එළියට පේන දෙයට වඩා පිටිපස්සෙන් වෙන බොහෝ දේවල් තියෙනවා. අර මං කිව්වේ ඉස්සෙල්ල කියව විදියට යම් කෙනෙක් ඇවිල්ලා ස්ටේජ් එකට නැගලා සින්දුවක් කියනට වඩා පිටිපස්සේ ඉන්න බොහෝ පිරිසක් ඕකට උදව් උපකාර කරන. අන්න ඒ පිරිස මෙතන නියෝජනය කරනවා මේ සතිය තුළ මේ එන වෘශ්චික ලග්න හිමියන්ට. ඉතින් ඒ පිරිසට තමන්ගේ එදිනෙදා කටයුතු සාර්ථක කරගන්න පුළුවන් සතියක්. හැබැයි වෙනදට වැඩිය හොඳට අතට මුදල් ලැබෙන සතියක් වගේම බොහොම මේ නිදහසේ නැත්තම් අපි රිලැක්ස් එකේ ජීවිතය ගෙවන්න පුළුවන් මේ සතිය. ඒ වගේම තමයි ඔබට යම් දැන් අපි කියමුකෝ ඒ සම්බන්ධව යම් දෙයක් ආරම්භ කරනවා නම් ඒ ආරම්භ කරන කටයුත්ත අතිශය සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි එක දෙයක් සැලකිලිමත් වෙන්න ඕන. ඔබට මුදල් මේ වශයෙන් පාඩු සිදු වෙන්න පුළුවන්. අපි කියමු උදාහරණයක් විදියට යම් කෙනෙක් ගිටාර එකක් ගන්නවා. ගිටාර එකක් ගන්නව නම් ඒ ගිටාර එක ගන්නකොට තමන් හිතනවට වැඩිය යම් මුදලක් වැය වේ. හැබැයි ඊට පස්සේ ඒක ගත්තට පස්සේ තේරෙවි මම මේකට අපරාධේ මේ වැඩි මුදලක් දීලා ගත්තේ කියන එක. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි ලෙඩ රෝග සම්බන්ධව නම් එහෙම ගැටලු ඇති වෙන්නේ නැහැ. ලෙඩ රෝග සම්බන්ධව මේ සතිය තුළ එහෙම බරපතල රෝග තත්ත්වයන් නැති වෙන්නේ නැහැ. තරමක් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තියෙනවා. සතුන් සම්බන්ධ නැත්නම් ලේ සම්බන්ධ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් කියනම නම් එහෙම ඩෙන්ගු වගේ රෝග තත්ත්වයන් තමන්ට එවැනි රෝග තත්ත්වයන් වලින් යම් බලපෑමක් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. දුෂාන් මහත්තයා, දැන් මට දැනගන්න ඕනේ මොකද බලාගෙන ඉන්න කට්ටියත් දැනගන්න ආසාව මම හිතන්නේ තියෙනවා සහ කියාගන්න බැරුව ඇති සමහර විට. එහෙමත් මට හිතෙනවා මේ සංගීත කණ්ඩායම් සමහර කාලවලදී අපි දැන් අපේ ඉතිහාසය ගත්තාම 70 80 90 ඒ කාලවල සිටම සංගීත කණ්ඩායම් එනවා යනවා මේ සියලු දේවල් ජ්‍යොතිෂ්‍ය වේදයට අනුව යම් කිසි බලපෑමක් ඒවට ඇති වෙනවද? ඔව්, පැහැදිලිවම. දැන් අපි කියමුකෝ යම් අපේ ජ්‍යොතිෂයට අනුව කතා කරන්නේ මොනව හරි දත්තයක් පදනම් කරගෙනනේ. ඉතින් ඔය දත්තයක් පදනම් කරගෙන කතා කිරීමේදී යම් පුජ්‍යලයේගේ අපි උපන් වේලාවක් අරගෙන තමයි අපි එයාගේ අනාගතය ගැන කතා කරන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි රටක් ගැන කතා කරනකොට රටේ අපි උදාහරණයක් විදිහට ලංකාව ගත්තොත් ලංකාවේ අපි කේන්සටහනක් හදාගන්නවා ලංකාවට නිදහස ලැබුණු දවස. ඉතින් ඒ නිදහස ලැබුණු දවසත් එක්ක අරගෙන අපි ඒ දශාකාලා කලාවන් ගැන බලා කොච්චරද කියලා කොච්චර සීමාවක් තියෙනවද මෙච්චර අවුරුදු ගාණක් මේක සුබයි මෙතන අසුබයි එහෙම කියලා තමයි අපි කතා කරේ. ඉතින් ඔතෙන්දී ඔය කියන කාරණාවෙදිත් අපට ඕකම තමයි පදනම් වෙන්නේ. ඕකේ එක එක්කෙනාගේ සංගීත කණ්ඩායම් පිහිටා අර ආරම්භ කරපු කාල සීමා වැදගත් වෙනවා. උදාහරණයක් විදියට අපි අද දවස තුල යම් වෙලාවක අපි කියමුකෝ මොනවා හරි දෙයක් ආරම්භ කරනවා කියලා. ඉතින් අන්නේ ආරම්භ කරන වෙලාව තමයි අපි ඒ සංගීත කණ්ඩායමේ උප්පත්තිය විදියට ගන්න. ඉතින් අන්නේ ඒක උප්පත්තිය මූලික කොටගෙන තමයි අපි කියන්නේ මේ කණ්ඩායමට මෙච්චර ගමනක් යන්න පුළුවන්. මේකද අපි ඕක දේශපාලනේ දැකලා තියෙනවද ඒක දන්නවනේ. ඉතින් ඒ වගේ තමයි මෙතෙන්දිත් වෙන්නේ. අපි සංගීත කණ්ඩායමක් ඕ මොනවා හරි අලුත් අපි ඔතෙන්දි මොන දැන් අපි සංගීත කණ්ඩායමක් කියලා ගත්තොත් එහෙම ඇත්තටම ඔතන රසිකයන්ට වැඩි රසික පිරිසක් තමන්ගේ අවධානය දිනාගන්නේ අපි ඔතන උත්සාහ කරන්නේ සංගීත කණ්ඩායම. ඉතින් එතෙන්දි අපි බලන්නේ සිකුරුට අයත් යම් දෙයකදී අපි උපරිම උත්සාහ කරනවා ඊට වැඩි යම් දෙයක් කරගන්න. ඉතින් ඒක නිසා තමයි ඔතෙන්දී මේ යම් යම් අවස්ථාවන් වල අපට වැදගත් වෙන්නේ අර සංගීතක දැත ඔතන පොදුයි අපට කියන්න බෑ මේ මෙහෙම දෙයක් වෙනවා මෙහෙම දෙයක්. නමුත් ඒ කණ්ඩායමේ ඒ ගණිපු ආරම්භ කරපු වෙලාව තමයි ඔතන බොහොම වැදගත් වෙන්නේ. ඉතින් රුක්ෂන් මහත්තයා මට දැනගන්න ඕනේ දැන් ওই ජ්‍යොතිෂ වේදිර අනුව අදාළ දැන් සංගීත කණ්ඩායම ඉන්නවා ලංකාවේ ගත්තාම මම කිව්වේ 1000ක් තියෙනවා කියලා. දැන් ප්‍රධාන පෙළේ සංගීත කණ්ඩායම ගමුක අපි. එතකොට ඒ සියලුම නායකයන්ගේ බලපෑමක් ඇති වෙනවද මේ සංගීත කණ්ඩායම ඉහළට එන්න? ඔව්, පැහැදිලිවම. දැන් අපි දන්න සංගීත කණ්ඩායම් කිහිපයක් තියෙනවා. දැන් මේ අපිට මතකයි ඉස්සෙල්ලා බ්ලූ ෂැඩෝ සංගීත කණ්ඩායම තිබුණා.
මාරිම්බා සංගීත කණ්ඩායම තිබුණා. ඒත් එක්කම සුපර්ස්ටාර් සංගීත. අපිට මතකයි මේ ඔය 90 දශකයේ වගේ සුපර්ස්ටාර්ස් කියන සංගීත කණ්ඩායම නෝන්ස්ටොප් ලොකු රැල්ලක් ගෙනාවා. ඒ වගේම තමයි සංගීතයේ ජයසූරිය ගෙනාපු බ්ලූ සැඩෝ සංගීත කණ්ඩායම. ඉතින් ඒ අවස්ථාවේ ඇත්තටම සංගීතයේ ජයසූරියට උඩට එන්න ලොකු රුකුලක් වුණා ඒක. හැබැයි මෙතන අපි මේ සංගීත කණ්ඩායම් වල නායකයව සමහර අවස්ථාවන් වල අපි දැකලා තියෙනවා. ඔය දැනටත් මේ කරලියේ ඉන්න සංගීත කණ්ඩායම් කිහිපයක් තියෙනවා. සමහර අවස්ථාවන් වලදී නායකය මත සංගීත කණ්ඩායම රැඳිච්ච සංගීත කණ්ඩායම් තියෙන උදාහරණයක් ලංකාවේ දකුණේ තියෙන සංගීත කණ්ඩායම් කිහිපයක් තියෙනවා. ඒ නායකය මත තමයි තනිකරම මේ සංගීත කණ්ඩායම ඩිපෙන්ඩ් වෙන්නේ. සමහරවිට නායකය නැතුණත් ඒ සංගීත කණ්ඩායම නැති වෙනවා. හැබැයි ඒ නායකයාගේ කේන් සටහන බලවත්භාවය එකක්. අනිත් එක තමයි ඔය දැන් අපි සමහර තැන්වල තියෙනවා නායකයා පිටිපස්සට වෙලා ඉන්නවා, ඊට වැඩිය බොහෝ පිරිසක් එළියට එනවා ගායක ගායිකාව විදියට. ඒ දක්ෂයන් ටිකක් එළියට එනවා. ඉතින් අපි ඒකත් දැකලා තියෙනවා. ඕකටත් උදාහරණයක් විදියට ඔබ දන්නව ඇති මේ ශේෂ්‍රය තුල ඉන්නා. ඉතින් ඒක නිසා ඒ කෙනාගේ ඒ නායකයාගේ වෙලාව පැහැදිලිවම බලපානවා. දැන් රටක අපි කියමුකෝ රටක රටේ ඉන්න රාජනායකයා ඉන්නක වැදගත් වෙනෝනේ. රටේ රාජනායකයා රාජපාලනයට වැදගත් වෙනෝ වගේම මෙතෙන්දිත් ඒ සංගීත කණ්ඩායමේ නායකයාගේ කේන් සටහන සහ ඒ ආරම්භ කරන වෙලාව අතිශය වැදගත්. ඒ සංගීත කණ්ඩායම කොච්චර දුරක් යනවද, මොන වගේ දේවල් ජයග්‍රහණය කරන්න පුළුවන්ද, තමන් කියන්නේ ඕන මේක අරමුණක් තියෙනවනේ තමන්ට. යනති ඒ අරමුණ කරා යන්න පුළුවන්ද, කොච්චර පිරිසක් කොච්චර ප්‍රේක්ෂකයෝ පිරිසක් මේ සංගීත කණ්ඩායම වැළඳ ගන්නවද කියන එක තීරණ වෙන්නේ ඒ සංගීත කණ්ඩායමේ ඉන්න නායකයා එයාගේ නම සහ ඒ වෙලාව අනුව. ඒක පැහැදිලිවම ඒක වෙනවම තමයි වෙනසක් තියෙනවා. ඒකේ ලනුලග්න හිමි කලාකරුවන්ට ඉදිරි සතිය කොහොමද කියලා බලමු. ඔව් දනුලක්න හිමි, ඔබට මෙම සතිය තුළ ඇත්තටම මේ කලාවට සම්බන්ධ ඔබට නම් මෙම සතිය තරමක් අසුභ සතියක්. අසුභ සතියක් කියලා කියන්නේ අපි මෙතෙන්දී සැලකිලිමත් වෙන්න ඕන. ඔබ යම් දෙයක් ආරම්භ කරන එකට වඩා ඒ පවත්වාගෙන යන එකට වඩා එතෙන්දී ගොඩක් වැදගත් වෙන්නේ තමන්ට ශේෂ්‍රයේ යම් යම් අයගෙන් සහයෝගය හරියට ලැබෙනවද කියන එක. ඉතින් මේ සතිය තුළ බොහෝ සහයෝගයේ අඩු සතියක්. ඉතින් ඒක නිසා ඔබ විශේෂයෙන්ම ඔබගේ උපන් ගමෙන් පිට, අපි කිව්ව සමහර පිරිස් ඉන්නවා තමන්ගේ සංගීත කටයුතු කලා කටයුතු කරන්නේ තමන්ගේ ගමෙන් පිට ගිහිල්ලා. ඔන්න ඔය ගමෙන් පිට වැඩ කටයුතු කරන පිරිස් මෙම සතිය තුළ බොහොම වැදගත්, බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. එකක් තමයි ඔවුන්ට නිකන් අනවශ්‍ය යම් යම් චෝදනාවන් වලට ලක් වෙලා තමන්ගේ ඒ මෙම සතිය වැඩ කටයුතු පවා කල් දාගන්න උත්සාහ කරනවා. ඉතින් එතෙන්දී මෙයාලා මේ සතිය තුළ දනුලක්න හිමි ඔබ අදිටන් කරගන්න ඕන මේ සතියේ ඒ තමන්ගේ වැඩ කටයුතු ටිකට කෙසේ හෝ යන්න. නැතු ඒ ප්‍රමාද කිරීම නෙවෙයි. ඒ වගේම තමයි ලෙඩ රෝග සම්බන්ධව ගත්තට පස්සේ මෙම සතිය තුළ එහෙම බරපතල රෝග තත්ත්වයන් ඇති වෙන සතියක් නෙවෙයි. හැබැයි ඔබ තරමක් සැලකිලිමත් වෙන්න ඕන බෝවන රෝග තත්ත්වයන් මෙම සතිය තුළ වැඩි. විශේෂයෙන්ම ඔබ තමන්ගේ ගමෙන් පිටපළාත්වලට යනවනම් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට සමාජයෙන් විවිධ චෝදනා එල්ල වෙන්න පුළුවන් නිසා ඒ සමාජයේ සම්බන්ධ යම් යම් සුළුසුළු ගැටලුත් ඇති වෙලා ඊට සම්බන්ධ යම් මානසික පීඩන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්නම ඕන සතියක් ලෙස මෙම සතිය හඳුන්වන්න පුළුවන්. මකර ලග්න හිමි කලාකරුවන්ට මේ සතිය කොහොමයිද? මකර ලග්න හිමි, බොහෝ කලාකරුවන්ට මෙම සතිය තුළ මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරනවා. ඒකට හේතුව සාමාන්‍යයෙන් මේ මකර ලග්නයෙන් කලාකරුවෝ බොහෝ බිහි වෙනවා අඩුයි. ඒකට හේතුව තමයි සාමාන්‍ය සෙනසුරුගේ ලග්නයක් වීමත් එක්ක මේ මකර ලග්න හිමි ඔබට මෙම සතිය තුළ තරමක් අපි කියමුකෝ එදිනෙදා වැඩ කටයුතු කරන්න ආරම්භ කරනව නම් තරමක් ඒ කරන කියන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් පැහැදිලි. උදාහරණයක් විදියට මකර ලග්න හිමි ඔබට මෙම සතියේ බොහෝ සුබයි හවස් වරුව තුළ යම් වැඩ කටයුත්තක් ආරම්භ කරනව නම් හැන්දෑවේ 6න් පස්සේ වැඩ කටයුත්තක් ආරම්භ කරන එක. ඒ වගේම තමයි හැබැයි මෙතෙන්දී අපි සැලකිලිමත් වෙනවා අලුත් දෙයක් මොනවා හරි කරනවා නම් එහෙම අපි එතෙන්දී ජ්‍යොතිෂයට අනුව ගන්නේ උදේ වෙලාව. ඒකත් එක්ක පටලව ගන්න හොඳ නෑ මෙතෙන්දී. ඔබ කරගෙන යන කටයුත්තක මොනවා හරි දෙයක ඩිවලොප්මන්ට් එකක් බලාපොරොත්තු වෙනවා නම් වඩාත් හොඳ හැන්දෑවේ 6න් පස්සේ. ඒ වගේම තමයි
යම් වෙලාවක ඥාතීන් සමග ඒත් එක්කම හිතමිතුරන් සමග ආශ්‍රය කිරීමේදී මෙම සතිය තුළ තරමක් සැලකිලිමත් වෙන්න ඔබට දැන් යම් අවස්ථාවක මොනවා හරි දෙයක් ලැබෙන්න තියෙනවා. ලැබෙන්න තියෙනම් ඔබෙන් નિરાයාසයෙන්ම ඒ පුද්ගලයා ඔබෙන් ඒ දේ ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක ගැන සැලකිලිමත් වෙන ඒක ඔබට පාඩුවක් වෙන්න පුළුවන් මේ සතිය තුළ. අනිත් එක තමයි ඊළඟ කාරණාව මෙම සතිය ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගත. සෞඛ්‍ය තත්ත්වය ගත්තට පස්සේ නම් සෞඛ්‍ය පැත්තෙන් බොහෝම සුබදායක සතියක්. ඔබට බොහෝම නිරෝගීව ඉන්න පුළුවන් සතියක්. ඔබට ලෙඩ රෝග සම්බන්ධව බරපතල ලෙඩ රෝග තත්ත්වයන් මෙම සතිය තුළ කිසිම ආකාරයකින් එන්නේ නැහැ. ඒට හේතුව මෙම සතිය තුළ ඔබට සුබදායක ගමනක් තමයි මේ ග්‍රහයින්ගේ සුබදායක ගමනක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ තරමක් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තියෙනවා. මව්පාර්ශවයේ ඥාතීන්ට තරමක් මේ ලෙඩ රෝග සම්බන්ධව තරමක් අපල සතියක්. ඉතින් ඒ ගැන සැලකිලිමත් වුණොත් වඩාත්ම සුබයි. මේ දේවල් එක්ක ඉතින් ඉදිරියට ගියොත් මම සමහරවිට මේවා පොඩි උදව්වක් වේවි තමන්ගේ ජීවිතයට යන ගමනට සහයයක් ලැබේවි. තිරුක්ෂාන් මහත්තයා කුම්බලක් නැහිමි කලාකරුවන්ට ඉදිරි සතිය කොහොමද කියලා අපි කියමු. ඔව්. කුම්භලග්න හිමි ඔබට මෙම සතිය තුළ ඔබගේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු ග්‍රහයා. ඉතින් මේ සෙනසුරු ග්‍රහයාගේ ග්‍රහ ගමනත් එක්ක සහ චන්ද්‍රයාගේ ග්‍රහ ගමනත් එක්ක මෙම සතිය තුළ මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරන සතියක්. ඒ මධ්‍යස්ථ ප්‍රතිඵල කියනකොට අපට මෙතෙන්දී මේ සතියේ මුල් දින හතර තුළ යම් වැඩ කටයුත්තක් ආරම්භ කරන විශේෂයෙන්ම සඳුදා අඟහරුවාද බදාද සහ බ්‍රහස්පතින්ද දින හතර තුළ යම් දෙයක් ආරම්භ කරනවා නම් ඒ ආරම්භ කරන කටයුතු වලට බොහොම සුබයි. ඒ වගේම තමයි ඔබ යම් අවස්ථාවක අපි කියමු කලා කටයුතු වලට යම් අවස්ථාවක මොනවා හරි දෙයකට එළියට යන්න සූදානම් වෙනවා කියලා වඩාත් සුබයි. මේ දින කීපය තුළ උදේ 6:00 6:45 අතර කාල සීමාව තුළ තමන්ගේ වැඩ කටයුතු වලට එළියට යන්න පුළුවන් නම් ඒ වගේම තමයි හවස් කාලේ සීමාව තුළ යම් වෙලාවක අපි කියමුකෝ සංගීතය කටයුත්තක් කරන අයෙක් නම් යම් සංගීතයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අන්න ඒ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන වැඩ කටයුත්ත 7:20 7:30 අතර කාල සීමාව තුළ ආරම්භ කරනවා නම් බොහොම සුබදායක ප්‍රතිඵල. අපි සුබදායක ප්‍රතිඵල කියන්නේ ඔතෙන්දී සමහර විට ඔබට මේ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඒ ගමනකදී ගිහිල්ලා එනකොට එහෙම තියෙන බාධක අඩු වෙන්න පුළුවන් එක. අනිත් එක තමයි ලෙඩ රෝග සම්බන්ධව උගුර සහ කන ආශ්‍රිත යම් යම් රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පපු ආශ්‍රිත රෝගත විශේෂයෙන්ම ඔබ යම් අවස්ථාවක මේ මද්‍රව්‍ය කියනකොට අපි මෙතෙන්දී මේ දුම් වැටි වෙන්න පුළුවන්. එවැනි දේවල් පාලනය මේ පාවිච්චි කරන කෙනෙක් නම් මේ සතිය සැලකිලිමත් වෙන්න ඔබට තරමක් ඒ සම්බන්ධව ලෙඩ රෝග තත්ත්වයන් නැති වෙලා ඔබගේ කටයුතු වලට බාධක එන්න පුළුවන්. අපි මේ මෙතෙන්දී කියන්නේ යම් දෙයක් මෙහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒකට ඉස්සෙල්ලාම අපි සූදානම් වෙන එක. වළක්වා ගන්න සූදානම් වෙන. ඉතින් ඒක හින්දා ඒ සූදානම හොඳයි කොයි එකටත්. ඒ වගේම තමයි මේ සතිය තුළ යම් වෙලාවක අපි කියමුකෝ යම් යහළුවන් සමග නැත්නම් හිතමිතුරන් සමග යම් ගමනක් ගිහිල්ලා ඔබට මේ යම් අවස්ථාවකදී ඩ්‍රින්ක් එකක් ගන්න වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවන් වලදී මේ සතිය තුළ බොහෝම සැලකිලිමත් වෙන්න ඕන සතියක්. එතෙන්දී යම් යම් බාධක ඇවිල්ලා ඔබට සමහර වෙලාවට අද දවස තුළ එවැනි දෙයක් සිදු වුණොත් හෙට දවසේ තමන්ගේ කටයුත්ත පාඩු වෙන්න පුළුවන්. ඒක නිසා ඒ හින්දා තමන්ගේ රැකියාව පවා හිමිවීමේ ඉඩකඩක් තියෙනවා. මීන ලග්න හිමි කලාකරුවන්ට මේ සතිය කොහොමද කියලා අපි බලමු. ඔව්, පැහැදිලිවම මෙම සතිය මීන ලග්න හිමි ඔබට සුභඵලදායක සතියක්. ඒට හේතුව ඔබගේ ලග්නාධිපතිගේ ග්‍රහ ගමන සහ විවිධ ග්‍රහයින්ගේ ග්‍රහ ගමනත් එක්ක ගත්තම මෙම සතිය තුළ ඔබ කරන කියන සෑම කටයුත්තක්ම පැහැදිලිවම සාර්ථක කරගන්න පුළුවන්. ඔබ යම් අවස්ථාවක විදේශ සංචාරවලට යන්න බලාපොරොත්තු වෙන කලාකරුවෙක් නම් යම් අවස්ථාවක ඔබගේ ගමෙන් පිට ඒ කියන්නේ අපි ගමෙන් පිට කියලා ගන්නකොට මෙතන කිලෝමීටර් 50ක් 60ක් සීමාව තුළ සීමාවෙන් එහා යම් වැඩ කටයුත්තකට යනවා නම් ඇත්තටම බොහොම සුබයි. ඒ ගමන නිසා ඔබට අනාගතේ තව තවත් අවස්ථාවන් හම්බ වේවි. ඉතින් ඒ වගේම තමයි ඔබට ඔබගේ මවට
පියාට බොහෝම සුබදායක සතියක්. විශේෂයෙන්ම මවට සහ පියාට මේ බදාදා දිනය සහ සිකුරාදා දිනය අතිශය වැදගත්. වගේම බොහොම මවගෙන් පියාගෙන් ඔබට යම් දෙයක් උරුමයක් තියෙනවනම් ඒ උරුමය ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ නිර්මාණශීලී හැකියාවක් එළියට එන්න පුළුවන් සතිය. සමහර විට ඔබගේ හැඟිලා තියෙන කුසලතාවයක් සිකුරාදා දිනය තුළ යම් පුද්ගලයෙක් හින්දා ඔබට අවස්ථාවක් හිමි වේවි ඒ දේ සමාජයට පෙන්වන්න. ඒ කලාවට සම්බන්ධ වෙන්න ආරම්භ කරගන්න. ඉතින් ඒක නිසා ඒකට බොහොම සුබයි. ඒ වගේම තමයි ලෙඩ රෝග සම්බන්ධව ගත්තට පස්සේ මෙම සතිය තුළ තරමක් බෝවන රෝග තත්ත්වයන් වලින් සැලකිලිමත් වෙන එක බොහොම සුබයි. ඒ වගේම තමයි ඔබ කරන කියන කටයුතු වලදී ගිනි අනතුරු සම්බන්ධව ඒත් එක්කම තමයි ඔබට තරමක් මේ දැන් අපි කියමු උදාහරණයක් විදිහට රියානතුරු කියන එක මෙතෙන්දී ගන්න බෑ. රියානතුරු නෙමෙයි දැන් අපි පාරේ යනවා. පාරේ යනකොට යම් වෙන කෙනෙක්ගේ ගැටලුවක් හින්දා වෙන කෙනෙක්ගේ මේ අපරක්ෂාකාරී බවක් හින්දා Tamanට යම් අනතුරක් සිදු වෙන්න පුළුවන්. අන්න එතෙන්දී මේ සතිය බොහෝම සැලකිලිමත් වෙන විශේෂයෙන්ම මේ සෙනසුරු ඒ රාෂ්ට්‍රක තත්ත්ව ගෙවන අයෙක් නම් මේ සෙනසුරාදා දිනේ එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරොත් ඇත්තටම මෙම සතිය තුළ හරියට කළමනාකරණය කරගෙන ජීවිතේ හොඳින් ගෙනියන්න පුළුවන් සතිය. ඉතින් මම හිතන්නේ මේ සතිය තුළ මම හිතන්නේ ජ්‍යොතිෂ වේදේ පැත්තෙන් ලොකු දැනුමක් ලැබෙන්නේ නැති සමහර අද මුල් වැඩසටහන නිසා අඩුපාඩුත් ඇතිව ගොඩක් ප්‍රශ්න තියෙනවා අහන්න. ඉතින් මේ සමස්තයක් විදිහට මේ සියලු දේවල් කලාකරුවන්ටම විතරද එතනින් එහාට ගියාම අපේ ප්‍රේක්ෂක හිතවතුන් ඉන්නවා කලාකාමී ඒ සියලු දෙනාටම අද මේ කිව්ව බලාපල ටික අදාළ කරගන්න පුළුවන් තමයි ජීවිතවලට. ඔව් පැහැදිලිම අපි මෙතෙන්දි කියන්නේ පොදු පලාපල විස්තරය. ඉතින් මේ පොදු පලාපල විස්තරෙදි මම මේ අද වැඩිපුරම කිව්වේ මේ ඔබත් සමග ඉන්නේ වැඩිපුරම කලාවට සම්බන්ධ පුද්ගලයනි. කලාවට කැමති අය. ඉතින් ඔතෙන්දී අපට මේ රසිකයන්ටත් ඕක වැදගත්. පැහැදිලිවම රසිකයන්ටත් වැදගත්. මේ ඉන්න ඒ ප්‍රේක්ෂකයන්ට සියලුම දෙනාට කලාවට සම්බන්ධයට ඉතින් මේ කරන මේ සතිය තුළ තමන්ගේ ජීවිතය කොහොමද කළමනාකරණය කරගෙන ඊළඟට අපි ඊළඟ සතිය ඊටත් වඩා දියුණුවෙන් දියුණුවටපත් වෙන්නේ කොහොමද කියන එක තමයි අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. වෙන කිසිම කරුණු කාරණාවකට අපි මෙතෙන්දී හිතවට්ට ගන්න අවශ්‍ය නැහැ. යම් අසුබ තත්ත්වයක් තිබෙනව නම් ඒක පොඩ්ඩක් අඩියක් පස්සට තියන්න තව අඩි දෙකක් ඉස්සරහට යන ඊළඟ සතියේ. දැන් මම මෙහෙම දෙයක් අහනවා. දැන් මේ සියලු දේවල් විදේශ රටවල විදේශ අපේ මේ පිට රටවල රැකියාවල් කරන අය ඉන්නවා පිට රටවලට ගිහිල්ලා දැන් පදිංචි වෙලා ඉන්න අය ඉන්නවා. ඒ සියලු දෙනාට මේ දේවල් වැදගත්ද? පැහැදිලිවම. මොකද විදේශවල ඉන්නෙත් මේ මව්බිමේ මේ ලංකාව විපදුණු පිරිස්. ඉතින් ඒකෙන්ද මේ විදේශවල හිටියත් ඔවුන්ට ඔවුන්ගේ උප්පත්තිය ලැබලා තියෙන මේ ලංකාව තුළ පෘථිවිය තුළ කොසේ යම් යම් ස්ථානයක. ඉතින් ඒකෙන්ද මේ කියපු පලාපල විස්තරේ ඔවුන් සියලුම දෙනාටම වළංගුයි. කලාකරුන්ට අවස්ථාවක් තිබ්බොත් ඔබ මට මෙහෙම දෙයක් මයි ජීවිතේට කරගන්න ඕනේ කියලා දුරකථන අංකව ලබා දෙන්න පුළුවන්ද? ඔව් පැහැදිලිවම. මොකද මම කලාව සම්බන්ධව බොහොම ලෙන්ගතව බොහොම ආශ්‍රය කරනවා බොහොම පිරිසක්. ඉතින් ඒක නිසා තමයි අද මුල් වැඩසටහනට ඔබතුමාව සම්බන්ධ කරගන්න يعني මම කාර්ය බහුලම වෙලාවක තමයි සම්බන්ධ කරගත්තේ. ඉතින් ඒකට ගොඩාක් අපි ජේ ප්‍රමෝ අපි හදවතින්ම ස්තුති කරනවා. ඔව් පැහැදිලිවම. ඕනම් වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මගේ ජ්‍යොතිෂ ජීවිතය තුළ මම වැඩ කටයුතු වලදී පූජ්‍ය පක්ෂය සහ අනිත් අයට මුදල් අය කිරීමක්වත් කරන්නේ නැතුව තමයි කරන්නේ. විශේෂයෙන්ම කලාවට සම්බන්ධයිට මගේ දුරකථන අංකයට ඕනම වෙලාවක කතා කරන්න මොනවා හරි විශේෂ කරුණු කාරණාවක් තියෙනවා නම් දැනගන්න අපට ඕන. මේ මෙතෙන්දී ඔබගේ කලා ජීවිතය සහ අපට ලංකාවට විවිධ දක්ෂයන් තව තවත් එකතු වෙන්න ඕන. හැංගිච්ච අය බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒකට ඒ එළියට එන්න මේ ජ්‍යොතිෂය කියන විෂය යම් අවස්ථාවකදී රුකුලක් වෙනවා නම් ඒක මමත් බොහොම හදවතින්ම මම සතුටු වෙනවා. ඉතින් ඔබට පුළුවන් මගේ දුරකථන අංකයට ඕන වෙලාවක කතා කරන්න 071 571 9000 කියන දුරකථන අංකයට ඕනම අවස්ථාවක පැය 24 මගේ දුරකථන අංකයේ ඕනම වෙලාවක සක්‍රියව තියෙනවා. ඕනම අවස්ථාවක කතා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. සරහා ගන්න පුළුවන්. ඉතින් රුක්සන් මහත්තයා ගොඩක් ස්තුතියි අපේ මේ ජීවිතේම පළවෙනි ජ්‍යොතිෂ වැඩසටහන සංගීතයේ අද දවස. මම හිතන්නේ ඉතින් ගොඩක් සුන්දර වෙයි සහ තමන්ගේ ජීවිතයට ගොඩක් ගන්න දේවල් නම් තියෙනවා වැඩසටහනින් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබතුමාගේ අදහසක් තියෙනවද මේ සම්බන්ධව? ඔව් පැහැදිලිවම අපි ඉදිරි සති කීපය තුළ කතා කරමු මේ සංගීතයට සහ ඒ සංගීතය සහ ජ්‍යොතිෂයමය වශයෙන් ඉදිරි සති කිහිපය ඉදිරි අනාගතය බොහොම වැදගත්. ඒට හේතුවක් තියෙනවා මේ ඉදිරියේදී ලංකාවේ ප්‍රධාන සංගීත කණ්ඩායමක මේක සමාජයට කියන්න ඕන
සංගීත කණ්ඩායම යම් දෙදරීමක් ඇති වෙන්න පුළුවන්. දෙදරීමක් ඇති වෙන කියන්නේ යම් ප්‍රධාන කෙනෙක් සංගීත කණ්ඩායමෙන් අයින් වෙන්න පුළුවන්. ඉතින් අන්න එවැනි තොරතුරු විශේෂ තොරතුරු කීපයක් තියෙනවා. මම ඒ ගැන ඉදිරියේදී කතා කරන්නම්. ඒක මේ කාලීන මාතෘකාවක් ඉදිරියේදී අපි එහෙම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ දේවල් කතා කළ යුතුයි. මොකද ජ්‍යොතිෂවේදී කියන්නේ අපේ විෂයක් මේක. අපේ ජීවිත ගමනේදී මම හිතන්නේ ඒ ගැන තොරතුරු ලබා ගත්තා කියලා ඒ නරක දෙයක් වෙන්නේ නැහැ කියලායි මගේ අදහස. ඉතින් රුක්සන් මහත්තයා නැවතත් ස්තුති කරනවා අපේ ජී ප්‍රමෝ channel එක සහ බලන් ඉන්න රසික හිතවතුන්ට ඔබගේ දැනුම සහ බෙදා හදාගත්ත ඒ නිසා මෙන් අපි අනිවාර්යයෙන්ම අපි ස්තුති කරනවා. ඉතින් මේ වගේ වැඩසටහනකින් ලබන සවුන්දත් අපි හැම වෙලතුරු අද අපි වැඩසටහන සමුගමු. ඔබ සැමට තෙරුවන් සරණයි.